කොහොමද? ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් පොල් ගෙඩියකුත් තරම් මේ මම මොකටද ලෑස්ති වෙන්නේ? අද මං වටලප්පන් හදන්න තමයි යන්නේ. ගොඩ කාලකින් ඉදිරිය වටලප්පන් හදාගෙන කන්න බැරි වුණ නිසා අද මං හිතුවා වටලප්පන් හදන්න ඕනේ කියලා. ඉතින් අනිත් බඩු ලෑස්ති කරගන්න කලින්ම මම පොල් ටික දාගෙන හිටියා. පොල් කිරිවල උකු හරියම ගන්න ඕන නිසා තමයි මම මුලින්ම පොල් ටික ගාගෙන හිටියේ. ඊට වටලප්පන් හදන්න ඕනේ ඉස්සලම හකුරු ඕනේ. ග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක් තමයි මම ගත්තේ. හකුරු චුට්ටයි තියෙන නිසා සීනි ගත්තා, වතුර චුට්ටකුයි, කිරි, බිත්තර, වැනිලා. ඊට පස්සේ සාදික්ක, කරදමුඟු, කරාබු නැටි, කුරුඳු චුට්ටක් ගත්තා. කැමති නම් ලුණු චුට්ටක් දාගන්නත් පුළුවන්. මේ ටික තමයි ඕනේ. ඉස්සෙල්ලාම දැන් හකුරු ගෙඩිය අරගෙන ඒක පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. මොකද අපි හකුරු දිය කරගන්නකොට ඇතුලේ තියලා ඉක්මනට දිය කරගන්න පුළුවන් නිසා. ඉතින් හකුරුයි මම සීනි ගත්තේ හකුරු ගෙඩිය පුංචි නිසා අපිට පැණි රස මදි වෙයි කියලා. ගොඩක් පැණි රසට අකමැති කට්ටියට ඉතින් හකුරු විතරක් වුණත් දාගන්න පුළුවන්. තව එකක් තමයි මං කියවන්නේ කැමති නම් ලුණු දාගන්න කියලා. ලුණු දාන එකෙන් අපිට තවත් පැණි රස උඩට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කැමති නම් ලුණු දාන්නත් පුළුවන්, ලුණු නොදා ඉන්නත් පුළුවන්. ඔන්න දැන් අපි හකුරු ටික ග්‍රේට් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ලිපේ තියලා දිය කරගන්න. ඇත්තටම හකුරු අපිට නිකන් වතුර ටිකක් දාලා දිය කරගන්නත් පුළුවන්. ඒත් මෙහෙම ලිපේ තියලම දිය කරගන්නේ ඒක ගොඩක් ලේසි. නැත්තම් කැට පොඩි කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඉතින් කැට පොඩි කර කර ඉන්නවට වඩා මේ විදිහ ලේසි කියලා හිතන නිසා තමයි මම ලිපේ තියලම හකුරු දිය කරගත්තේ. මම ගොඩාක් කොතර දාගත්තෙත් නැහැ. මොකද මං වටලප්පන් හදන්න යන්නේ අවන් එකේ නිසා ගොඩක් කොතර දැම්මොත් ගොඩක් වෙලා යනවා. දැන් තියෙන්නේ අපි ගත්ත කුළුබඩු ටිකක් පොඩි කරගන්න. මේ සාදික්කා, කරදමුංගු, කරාබු නැටි, ගුරුදු එහෙම වැඩියෙන් දාන්නත් එපා. මොකද එතකොට ඒවැ රහ තමයි ඉස්සර වෙන්නේ. ඒ විදිහට කන්න කැමති අය ඉන්නව නම් එහෙම දැම්මට කමක් නැහැ. ඉතින් පැණි රස මදි වගේ හිතන නිසා අන්තිමටම සීනි දැම්මා. දැන් තියෙන්නේ බිත්තර ටික කඩා ගන්න. මේකෙදි ඉතින් අපිට කේක් වගේ සුදු මද කහ මද වෙන් කර ගන්න හැමකුත් නැහැ. ඔක්කොම එකට දාලා කලවම් කර ගන්න තමයි තියෙන්නේ. තව දෙයක් තමයි මේ කහ මදයි සුදු මදයි හොඳට බීට් කර ගන්න ඕනේ. එතකොට තමයි වටලප්පන් එක අර සුදු මදයි කහ මදයි එහෙම මිදිලා ලස්සනට බොල බොල වගේ ඇරෙන්නේ. අන්න එහෙම බීට් කරනවා කියලා බීටර් එකකින් වගේ එහෙම ඕනේ නැහැ. අතෙන් නිකන් බීට් කරගන්න. දැන් ඉතින් මේ වැඩ පෙන්නන වෙලාව. දැන් ඉතින් ආසම සින්දුවක් හරි මොමුණ මොමුණ විනාඩි 5ක් විතර බිත්තර ටික බීට් කරගන්න තමයි තියෙන්නේ. මම ගන්නේ ගම් බිත්තර නිසා මම බිත්තර වලටම තමයි වැනිලා ටික එකතු කරගන්නේ. ඒ නිසාම තමයි මං ගන්න බිත්තර ගොඩක් කහපාටට පේන්නේ. ඒ වගේම ඝනකමත් චුට්ටක් වැඩි. වැනිලා මම තේ හැන්දක් විතර එකතු කරගත්තා. මම වටලපන් හැදුවේ රෙසපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කැමති අයට ගිහින් ඒක බලන්නත් පුළුවන්. දැන් තියෙන්නේ උඩ මිදුණු කිරි ටික ගාන්ට එන විදිහට හකුරු එකට දාගන්න. මේ කිරි ෆ්‍රිජ් එකේ ටිකක් වෙලා තියලා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔයාලට කැමති නම් ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී වටලප්පන්ගේ පාට බලලා තව කිරි දානවා නම් එහෙම දාන්නත් පුළුවන්. මම ඉතින් ටිකක් අඳුරු පාටට කැමති නිසා මෙහෙමම තිබ්බා. දැන් බිත්තර ටික දාලා ආපහු කලවම් කරගන්නවා.
දැන් නම් ලස්සන පාටක් තියෙනව නේද? ඉතින් කලින් කිව්වා වගේ ඔයාලට කැමති නම් ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් තියන්නේ අපිට හදාගත්ත මිශ්‍ර එක ට්‍රේස් වලට දාගන්න. ට්‍රේස් වලට දානකොට මම හුඟක් උසට හිටින්න දාගත්තේ නැහැ. මොකද අපි අවන් එකටනේ දාන්නේ. උස වැඩි වුණොත් අපිට අවන් කරගන්න යන කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ විදිහට තමයි දාගත්තේ. දැන් ඉස්සෙල්ලාම අවන් එකේ හීට් එක 150ට තියලා අවන් එක ප්‍රී හීට් කරගන්න ඕනේ. ඊට පස්සේ දුවගෙන දුවගෙන ගිහිල්ලා පළවෙනි විනාඩි 20 සෙල්සියස් 150න් හදාගන්නවා. දැන් අපි අවන් එකේ ට්‍රේ එකට වතුර ටිකක් දාගන්නවා. එතකොට වටලප්පන් වල උඩ කර වෙන්නේ නැහැ වැඩිය. අවන් එකේ සාමාන්‍යයෙන් ස්ටීම් කරනවට වඩා රස්නේත් වැඩිනේ. ඉතින් අවන් එකේ හදනකොට වටලප්පන් එක පොඩ්ඩක් වේලෙන්න බලනවා. ඒ හින්දා තමයි අපි වතුර ටිකක් දාගන්නේ. එතකොට අපිට ස්ටීම් කළා වගේම වටලප්පන් එක හදාගන්න පුළුවන්. තව කැමති නම් ඔයාලට පුළුවන් ට්‍රේ එක ෆොයිල් එකකින් කවර් කරගන්න. එහෙම ගලාම තව ටිකක් වෙලා වැඩි වෙන හින්දා තමයි මං ෆොයිල් එකකින් කවර් කළේ නැත්තේ. ඉතින් කතාවෙන් කතාවෙන් ඔන්න මං වටලප්පෙන් එක අරගෙන තාවා. ඔයාලත් එනවද රස බලන්න. ඉතින් මම මේ වටලප්පෙන් එක නම් ට්‍රේ එකෙන් එළියට ගත්තේ නැහැ. මේ විදිහටම තියාගෙන තමයි රස බැලුවේ. ඉතින් මගේ ඉවසීම කොච්චරද කියනවා නම් නිවෙනකන්වත් බලාගෙන ඉන්න බැරි වුණා. බලමුකෝ අපි රස ඔක්කොටම කලින් ඉඳන් අපි ටිකක් නිවාගෙන ඉන්න එපැයි. අම්මා මාරම රසයි. පැණි රසත් ගානටම තියෙනවා. මම කැමති ගානට හරිද? ඉතින් මේ විදිහට ගියොත් වටලප්පන් එක හදවයකින් වැඩක් නැති වෙන හින්දා ඉක්මනටම කෑලි කපලා බෙදන්න ගත්තා. නෑ නෑ කටපිච්චුන්නේ. ඉතින් දැන් අපි මේ හදන්නේ වටලප්පන් කෑල්ලකුත් අරගෙන අපේ මම්මලා ගෙදර යන්න. එහේ ඉන්නවා චූටි කියලා කෙනෙක්. එයා ඉතින් කැමතිනේ මේ වගේ මං හදන කෑම කන්න. මේ දැක්කද? හොඳට බබර්ස් තියෙනවා. උස ඉතින් චුට්ටක් අඩුයි. මොකද මං උස අඩු වෙන්න තමයි හදාගත්තේ. එහේ මල්ලි හදලා තිබ්බ සොෆ්ට් රෝල්ස් තමයි මේ. ඒවත් හරිම රසයි. කිකි මේ කිකි කි බබා. ඉතින් වීඩියෝ එක දිගටම හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හම්බෙමු.